යු ෝවන් දුවේපුතේ ඔයා සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ත්ථනා කරනවා. අපි කලින් දවසේ එක්ො හසර පෙිපොත ගැන කතා කරද. එක්ොළ හස පෙළපොතති අනමවැනි පාඩම තමයි කතා කරේ. එතවට අපි ගිය සතියයේ අමවැනි පාඩමෙන් සාකච්ඡා කලා සිතීමේ සහ විමසීමේ නිදහස පිළිබඳව. එතවඩේ සිතීමේ සහ විමසීමේ නිදහස ගැන කතා කරනකොට, අපි කාලාම වැසිියන්ගේ කාලාම සූත්‍රය ඇසුරුරගෙන තමයි කතා කළේ. ඒ පාඩම බාල තරුණ මහලුව, කොයි කාටත් වැදගත්තෙන විද්‍යේ පාඩමක්කදියට අපි සැගවා. මොකදි මේ පාඩම්ල කතා කරන්න කාරණ, ඔයාල හැම කෙනෙක්ටෝ වැදගත්වෙන කාරන්න අපේ එකක්ොහසරේ නිගණ ගන්න දුපුතුන්ට විතරක් නෙමෙයි. බුදු දහම කියල කියන්නේ තමඟ ජීවිතයට එකතු කරගන්න ඕන, දහමක් දියට අපි දකින්න. ඉතින් ඒ නිසා අපේ ජීවිත හැඩගස්වාගන්න අපේ ජීවිත සංවර්ධනය කරගන්න මේ පාඩම් මාලාව අපේ හැම කෙනෙක්ටම වැදගත්වෙන පාඩම් මාලාවක්. ඉතින් ඒක නිසා පුත්තයේ අයස්බේදයකින් තොරව මේ පාඩම් සමගොයාල ට එක්කතු වෙලා යම්කිසි දැනුමක් ලබන්න හැකියාවක් තියෙන ඉතිං ඒක නිසා පුතාලදුවල වගේම හැම කෙනෙක්ම මේ පාඩම් මාලාවත් එක සම්බන්ධ වෙන්න කියන මතක් කිරීමපි කරන්නේ. ඔයාලා හැම කෙනෙක්ම අප चැනල්ල එක සස්ाइब ක ල තියා ගන්න ඒවගේ බෙල්ලයිකරන්න ලීක් කරන්න, අපිට අදහස්යෝජනා ඉදිරිපත් කරන්න ලයි කරන්න කමට් කරන්න. ඒ ඕන දෙයක් කරන්න හැකියාව තියෙනවා. ඒ වගේ අපි කතා කරන්න ඕන මාතෘකා පිළිබඳවා අපිට මතක් කිරීමක් කරන්න. අපි මේ දිරිපත් කරන්න පාඩම්මාලාව, හොඳද නරකද ගුණදොස් අඩුපාඩුකම් මේ කියන දේවල්, අපිතෙක්ක බෙදා හදාගන්න ක කියෙන මතක් කිරීම කරන ඉතින් ඔයා තාමත් සබස්්‍රයිප් කල්ල නැත්තං ඔන්න. ලමු කොටම සබස්කරයිබ් කරලා ඊට පස්සේ අපිත්තකක් එකතු වෙන්න කියන මතක් කිරීම කරන. එහෙනම් පුතේ අද දවසේදී අපි කතා කරන්න සූදානන් වෙන්නේ එක්කොළ හාසර පෙළපතේ තියන දහවෙනි පාඩම ගැන. දහවෙනි පාඩමේ කියවෙන්නේ බෞද්ධ අනන්න්‍යතාවය සුරකිමින් සහජීවනයෙන් ක්‍රියා කරමු කියන මාතෘකාව තමයි අපිට මේ වෙලා විදි කතා කරන්න තියන්නේ. එතකොට මේක කියවෙන්න පුතේ බෞද්ධ අන්‍යතාවය කියන එක ආරක්ෂා කරගෙන හැම කෙනෙක්ෙක් හැම ජාතියක් එක්කම හැමාආගමික කණ්ඩායමක් එක්කම සහජීවනෙන් යුතුව කොහොමද අප වැඩකටයුතු කරන්න ඕන කියන එක තමයි අපිට මේ පාඩ මඇතුරේදී බලන්න තියෙන්නේ. ඉතින් පුතේ අපි ඉස්සල්ලාම දහයවසර පොත්තේදත් කතා කරස් හජීවනය කියන මෙනුවේ මාතෘකාව. එතොට දහයිවසර පොත්තේ ඒ පාඩමත් එක්කත් මේ මාතෘකාාවව ගොඩක් වෙලාවට සම්බන්ධ වෙන මාතෘකාවක් තමයි තියන්නේ අපි සහජීවනය කියන එක මොකක්ද කිය ඉස්සල්ලාම් පොඩ්ඩක් කඳුනගන්න ඕන. පුතේ සහජීවනය කියල කියන්නේ මෙන්න මේ අදහස අපි කියනව සහජීවනය කියනකොට දහයිවසරදි අප ඉගෙන ගත්තා මෙන්න මේ පාලි පාටියන් දෙක. අපි කිව්ව සමවායෝ, සමවායෝ එව සාදු කියල කිව්ව මොකක්ද කිව්වේ සමවායෝ එව සාදු කියල කිව්වා. කියවුණා පුතේ සමගියම යහපති කියලා කියවනා මොකක්ද කියවනේ සමවායෝ ඒව සාධ කියල කියන්නේ සමගියම යහපති කියන අදහස. ඒමගේම අපි තව පාලිපාටයක් මේ දහයිවසර කතා කරදි මතක් කළා ඒ තමයි සමගගා හෝත මා විවදත්ත කියල අපි පාඩම පාලිපාටයක් කතා කලා මොකක්ද කිව්වේ සමගගා හෝත මා වදත සමගගා හෝත, විවදත කියන පාලිපාට අපි කතාකරා. ඒකෙන් මොකක්ද දුවේ පුතේ කියවනේ. එතකොට සමවායෝ ඉවසාධකය සමගියම යහපති කියන අදහස ඉඩ සමගගා හෝත මා විවදත කියලකිව්වා සමගිවන්න වාද විවාද නොකරන්න කියනෙහිෙනං මේ පාලි පාට දෙක වැදගත් වෙනවා පිට මෙන්න මේ සහජීවනය කියන මාතෘකාව සහජීවනය කියන කොටස හඳුනාගන්න කොට. එතකොට සහජීවනය කියල කියන්න එහෙනම්පුතේ සාමයිෙන්, සමගියෙන් සහයෝගයෙන් අපි ජීවත්වෙනවට අපි කියනවා සහ ජීවනයක් කියල මකද සහ ජීවනය කියල කියන්නේ. සාමයෙන් ඊට පස්සේ සමගිය සාමයෙන් සමගියෙන් ඊට පස්සේ සහයෝගයෙන් ජීවත්වෙනවා. සාමයෙන් සමගියෙන්, සහයෝගයෙන් ජීවත්වෙනවාට අපි කියනෝොමොකක් කියලද සහ ජීවනයක් කියලා කියන එතකොට මෙන්න මේ විදියට පුතාලට අපි මේ බෝඩ්ඩ එකේ මේ විදියට ඇන්දේ අපි කෙටි සටහන කදාගන්න පුතාලට උපකාරයක් කරන්න තමයි. ති ඒග නිසා පුතාට මෙන් මේ විදිියයට කටිටහන කදාගන්න පුළුවන්. ඔයාල හැම කෙනෙක්ටම එතකොට කෙටි සටහනක්කට වන්න නොඩ්භක්කි ගත්තියා ගන්න තියාගෙනනිවල්ල කට සටහන කදන්නේ කෙටිසටහනි කරනුකාන්න මතක් කරගන්න. හරි. ඒ ගෞදියෝන් අපි බලමුදැන්. මෙ මේ විදියට අපි සාමයෙන් සමගියෙන් සහයෝගයේ අනිකුත් ජාතීන්නෙක්ක අනිකුත් ආගමි කියන්නෙක්ක ජීවත්වෙන්න්න ඕන. ශ්‍රී ලංකාව කියල කියනිපුතේ අද වෙනකොට බොහෝ ජාතීන්, බොහෝ ආගමිකයන් ජීවත්වෙන රටක් බවට පත්වෙලා තියෙනවා. ඉතින් ඒග නිසා ඒ හැම ආගමක් එක්කම හැම ජාතියක් එක්කම අපි සාමයෙන් සමගියෙන් සහයෝගෙන් ජීවත්වෙන් ඕන. එතකොට එහෙම හැම ජාතියක් එක්කම හැම ආගමක් එක්කම සාමයින් සමගෙන් සහයෝගෙන් අපට ජීවත්වෙන පුළුවන් වෙන විදීගන්නේ මාලාවක් තමයි. බුදු දහමෙන් අරගිනිවර වෙලා ඒ පාඩ මඇතරට ොමු කරලා තියෙන්. එත්තකොට අපි දැම් බලන්නවා පිළිවෙලින් සාමයෙන් සමගෙන් සහෝගෙන් හෙමනැත්තන් සහජීවන නනිත්‍ය ඇත් එකක ජීවත්වෙන පුළුවන් ව විදියේ ඉගැනීම සමුදායි මොනවද මෙන් මේ බුදු දහමේ පෙන්වල දෙන්න කියන කාරණය. හොදයිපුතේ. අපි දැ යමු පොඩ්ඩක් අපේ අතීතාන්‍යෙතාවයට ඒක යන අපේ අනන්න්‍යතාාවේ රැක ගෙනනේ අපි මේ හැමදම කරන්න ඕන එතකොට අපි පොඩ්ඩක් යමුෝ අපේ අතීත උරුමය කොයි වගේ ද අපිට ලැබිල තිබුණේ අපිට මේ රටේ බුදුද්දහම ලැබෙන්න කලින් අපේ රට කොයි විදිේ තත්ත්වයකද ආගමිකතතිින් සහ ඇදහිළි විශ්වාසාතින් තිබුණ කියන එක අපි පොඩ්ඩ මතත් කරගන්න ඕන. හොඳයිපුතේ, පිට බුදුදහම කියන එක ලැබෙන්නේ මෙහිඳු මහරහතන් වහන්සේගෙන්. ඉත ගොට මෙහිඳ මහරහතන් වහන්සේ තුංවන ධර්ම සංගායනය ප්‍රතිඵලයක් විදියට අපේ රටට මෙහිදු මහරහතන් වහන්සේ වැඩම කරනු. එතකොට ඔන්න අපේ රටේ මුලින්ම බෞද්ධ ආගම කියන එක බුදුරජාණන් වහන්සගේ දහමක් කියන එක අහලා මේ රටේ මිනිස්ු බුදුදහ ලළඳගත්තු අවස්ථාව රජතුමා ක්‍රමුක්‍රව රටේ මනිස්සු බුදුදහම වැළඳ ගත්ත. ගවද මිහිදු මරාතන් වහන්සේට වාසය කරන්න අපේ රටේ මොක්කද වුණේ වෙහෙර විහාර ඉදිවුණා. ඒගාද අපේ රටේ මිහිඳදු මහරාතන් වහන්සක මේ ආගමනයක්ත් එක්කම කැටයම් ශිල්පයක් චිත්‍ර කලාවක් ඊඩස්සේ අපේ රටේ නවකෘසිකර්මාන්ත පද්ධතියක් ඊට පස්සේ වැවයි දාග බයගම්මයි පන්සලයිගෙන මේ සංකල්පයන් මේවා සියල්ල අපේ රටේ විධ විදියට ඉදිවෙන්න පටන් ගත්තා. එතකොට මේ සියල්ල, අපේ රට මහිදු හාමුදුරුව බුදුදහම ගෙනීමක් එක් අපේ රටේ සිද්දුවනු වෙනස්කම් විදියට අපිට දකින්න පුළුවන්. එතකොට මෙන්න මේවෙලා විදිිපපුතේ කොහොම දේක සිද්ධ වෙන්නේ, අපේ රටේ තිබිච්ච දේවල්ලර නව සංස්කෘතියකට ආදේශ කර ආරෝපණය කලා. අපේරටේ ති බිචස්කෘතික අග නව සංස්කෘතියකට ආදේශකිරීම සිද්ධ කරනවා. ඒක කරන්නේ විචාරසීලී බුද්ධියකින් යුතුවයිමිහිඳදුම හරහතන් වහන්සේ. අපේ රටේ තියෙන සංස්කෘතිකංගවයට හානියක් නොවෙන්න ඉතකොට තියෙන සංස්කෘතිකංගවලට ලොකු ඩිහානියක් නොවෙන් සහ බුදු දහමට එකග වෙන විදිීයට ඒවා පරිවර්තනයකට ලක්කිරීමක් තමයි ඒවෙලාවිදි සිද්ධ කරන්නේ එතකොට පුතේ ප්‍රාග් බෞද්ධයුගයේ තිබුණු සංස්කෘතිය වට්ටහාගෙන ඊට පස්සෙදී අන්න ඒ සංස්කෘතිය හරවත් විදියට පරිවර්තනයකට ලක් කරනය එක මේ වෙලා විදි කරනවා. එතකොට පුත්තාල බලන්න පොඩ්ඩක් අපේ රටේ මෙන්න විදි වන්ධනාක්‍රම තිබුණ මිහිදු මහරතන් වන්සිේ අපේ රට බුදධමාමරගෙන මේ රට වැඩම කරන වෙලා වෙනකොට. දැන් පුතේ මෙන්න මේ වගේ වන්ධනාක්‍රම ටිගක් තමයි අපේ රටේ ව්‍යාප්ත වෙලා තිබුණේ, ිදු මහරාතන් වහන්සේ ලංකාවට ආගමනය කරන වෙලාවිදි. අපේ රටි ෘක්ෂවන්දනාව තිබුණා ඉතා ඉහලින්ම. දම් මිනිස්සු මහාරූක්ෂියන් දැක්කයින් පස්සේ මහා රෝක්ෂියන්ට බයවෙලා, වාට රක්ගතු අමනුෂ බලවේගාදී කොට සිින්ව කියල හිතලා මිනිස්ු මොකද කරේ, ඒ මහා ෘක්ෂිියන්ට වන්දනාමාන කිරීම සිද්ධකර. ඒ රෘක්ෂියන්යට සුද්ධ පවිත්‍ර කරලා කෙම්මුර දවස් කියලා දවස්තියන වේ කෙම්මර දස්වල ගිහිල්ල, ඒවායට පහම් පත්තු කිරීමමාදිය සිද්ධ කලා. ඒ වගේ මේවාට ආහාරපාන පිළිගන්නුව මල්මාලා හදලේවායේ එල්ලවා එතකොට මිනිස්ු අතරමේ, චාරිත්‍ර වෙන්න මේගේ හැදිච් විදි ටිකක්ු මිනිස්ස ගාව තිබුණනෙතකොට රුක්ෂ වඳාව කියන එක මිනිස්සු අතරේ ඒ විදිහට පැවතුනා. ඒවාගේම සමහර මිනිස්සු ගින්නට බය වුණා ගින්න කියල කියන අපිට විපත් කරන ගින්න කියනකා අපිට කරදරපීඩාගෙන දෙන දෙයක් කියලා සල කලා මිනිස්සුමක දෙකරේ මේ ගින්න දෙවියන්සේ සලකා ගින්නට වන්දනා කරන ක්‍රමයක් මිනිස්සු හදාගෙන තිබුණා. ඒ ගාවදී මලව් නැදැහීමේ චාරිීත්‍රයක් තිබුුණා මිනිස්සු හිතුවා. මරිච්ච මිහ අපිට බලපෑමක් කරනවා මරිච්ච මිනිහ අපේ පස්සෙන් එෙනවා මැරිච්ච කෙනපිත්තක තරහින් එහම් මැරලතිුණු ත පෙන් පලිගන්නනවා. ඉතිං ඒක නිසා ඒ කෙනා. අපිට කරදරයක් නොවෙන්න නං අපි ඒ කෙනා අදහන්න ඕන කියලා මිනිස්සු මොකද කරේ ඒ මලවුන්ගේ දිනයන් වලට පහන් පත්තුකර සහොන්ගාව පහන් පත්තුකර සොන් ගාව ගිහිල්ලේ යාතිකාකරා යාතුකර්ම කර, නිවසේ යාතිකා යාතුකර්මකර. ඉටු පැස මිනිිය ඔස්සාගෙන ගිහිල් ලවරවෙලා සොහොනගාවට ගිහිල්ලා මිනිියත් අරග නිවර වෙලා මිනිස්සූ. අර සොහොනවටේ තුන්සරයක් ගමන් කලා එකොට ඒගෙන් මිනිස්ස බලාපොත්තුනු දේල් ොුවද. අර මියගිය පුද්ගල අපිත්තක තරහහින්කේන්තියෙන් අමනාපකම්බලි මැරුණුොත්හෙම අපි සයාගෙනා පහු වෙනවා. දැන් මෙහෙම අපි අර රොහණවටේ ඇවිද්ධයිම් පස්සේදි මොකෝ වෙන්න අර මියගියපු කෙනට අපි හොයාගෙන එන්න බැරිවෙනවා. ඉතින් එයාර රෞංගස්වල රෞංගස්වලත්තන අත්තරමං කරන්න ඕන හින්ද තමයිලු මිනිස්සු මෙන්න මේ විදියට රොහණවටේ තුන්සරයක් ගමන් කල්ලිවර වෙලා අර පෙට්ටි ඇතුළට දාළ ඊටවස්ස වහලා එන්නේ. තින් මෙන්න මේ විදයේ චාරිල අදටත් දකින්න ලැබෙනවා. අදටත් සමහර ගිවල්වල සමහර ප්‍රදේශවල මනගිවල් උුණයින් පස්සෙදී ඔය මිනිිය පාර්දිගේ ගෙනෙහිල් ිවරවෙලා අර සුසානී තැන්පත් කරලා මිනිස්සු තුන්සරයක් කරකවටේ යනවා අර අමනුෂ්‍යයාට පාර හොයාගන්න බැරිවෙන්න කියල හිම හොයාගන්න බැරිවෙන්නේ නැහැයිඉතිං හොනද. එහෙම හොයාගන්න ඕනකමක් තියෙනවනං යා මනුශ්‍යලෝක ඉන්නවනං යානිවාරෙන් එන වයික සාමාන්‍යද අකඒක වලක් වන්න හොවටේ තුන් සරයක් ගියා කියලා කාටවත් බෑ දරුවනේ. ඒගාවදී ගල් පරුවත වන්දනා කිරීම මිනිස්සුන්ගේ චාරිත්‍රයක් තිබුණ. මනිසු හිතුව ඒදවස්සල ගර පරුවත කියලා කියන්නේ මේ නිදදාගෙනනින්න්න යෝදයෝ කියලා. එතකොේ ෝදය නගිත්ොත් එ මිනිස්සන්ට ොක කරදරයක් වෙනවා කියලා මිනිසු හිස්ස කරන්න නැති. ඒ විස්්වාස හින්ද මනිස්සුමකෝකරන්නේ මේ ගල් පරුවතවලට වන්දනා කලා පහන් පත්තු කලා, ඒට යාතුකර්ම කර පූජාකර එතකොට මෙන්න මේ දේවල් මිනිස්සු කරා. ඉඩස දෙවියන්ට බයිෙන් දෙවියන්ගෙන් කරදරවෙන්න එපා කියලා දෙවියන්ගෙන් කරදරවේ කිය හිතල මිනිස්ස දෙවියන්න ඇදෙීම සිද්දර. දැන්පුතේ මිහිදුමහරතන් වහස අපේරට බුද්ධම ගෙනාවයි පස්සෙද මෙන්න මේ විදිහට තිබිච්ච මෙන්න මේක්‍රමටික වෙනස්ම මාවතකට යොමු කරන්න සෝදානන් වුණ. එතකොට මෙන්න මේ විදිට ක්ෂවන්දනාවේ යෙදිච්ච මිනිස්සුන්ටමිහිඳු මහරහතන් වහන්සේ බෝධි වන්දනාව කියන එක ආරෝපණය කලා අර්තාන්විත අර්තාාන්විත විදියට පුතේ ගහකට වන්දනා කරන්න බුදුරජාණන් වහන්සේගේ දහමතුල ම මිනිස්සු පෙළබූුව අපේ මහිඳ හාමුදුරුව. එතකට බුදුරජාණන් වහන්සේට පිට්ට දුන්න බෝධි රෘක්‍ෂය. බුදුරජාණන් වහන්සේ දක්ස හරසේනාව පරාජය කළේ මේ බෝධි රෘක්ෂය ගාවිඳගෙන. එතකොට ද මුදුරියෝ මරසේනාව පරදධනකොට, මාරයා ගිරිගි මේ කලා ඇත්තොපිට නගල එඉන විලාවෙදි. බුදුරජාණන් වහන්සේ එතන තනිවෙනකට. අර හැම කෙනෙක්ම දුවල 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 යද්දි ඇතනනිඳදප සතසේ උපව පවා මාරයාට සහ පිරිසට බයේ. අන්න බෝධ රෘක්ෂය විතරක් බුදුරජාණන් වහන්සේගේ තනයට නොසෙල්ී ඒ මොහොතේ. ඉතින් ඒක නිසා ඒ බෝධි රෘක්ෂයටි වන්දනා කරනවා ඒකි සිත් ප්‍රාත්ථනා කරනවා. ඉතින්නේ බෝධිරුක්ෂය කියන එක මේ රෘක්ෂ වන්දනාවක් වෙලාතිබිච් අපේ රට්ටේ ඉතින්නේ බ්‍රෝධි රෘක්ෂයට මිනිස්සපුතිය වන්දනා කරනවා. එතකොට රෘක්ෂයන්ට නිකන් නිකරුණේ වදවඳ අරතයක් නැතුවයිඳපු මිනිස්සුන්ට ඔන්න බෝධි වන්දනාව කියන එක ගෙනල්ල ගස්වලට බඳන්න. අවස්ථාවක් කදලා දුන්න. ඊට පස්සේ ගිනි දෙවියන් කියන එක ගින්න කියනකට බය වින්දනා කරකරන්න කොටේ ගිනි දෙවිවන්දනාව. බුදුරජාණන් වහන්සේ පිද්ධීමක් බවට පත්කරා. බුදුරජාණන් වහන්සේට වන්දනා කිරීමක් බවටඒ පත් කලා. ඉගාවදී මලවුන් අදහනවා වෙනුවට මලවුන්ට පින්කම් කරලා අන්නේ පින්කම්, පින් අනුමෝදන් කිරීම දක්වා පරිවර්තනය කරා. එතකොට පින් අනුමෝදන් කිරීම දක්වාඒක, රිර්තය කර. ගල් පරුවත වන්දනා කර කරින්ඳපු මිනිස්සුන්ට පුත්තේ, බුදදුගුණ සිහිවෙන චෛත්‍ය අස්ථාන හදල දුන්නා. මොකදද කරේ බුද්දු ගුණ සිහිවෙන විදිේ. චෛත්‍යස්ථාන හදල දෙනවා මෙන්න මේ. ගල් පරුවතවයට වන්දනා කර කර ඉඳපු මිනිස්සුන්ට අර්ථ සම්පන්න විදිේ වන්දනාවක් වෙන්න ඕන නිසා. දෙවියන්ට බයේ දෙවියන් ඇදහීම කලා වෙනුවට දෙවියන්ට පින්දීම දක්වා හෙම නැත්තන් පින් අනුමෝදන් කිරීම බවට මෙන්න මේ කාරණය පත් කරන වෙතකොට පුතේ අපේ රටේ මෙන්න මේ විදදිට බෞද්ධා අන්‍යතාවය සුරකිමින් මිහිදුු මහරතන්නාන්ශයාවයින් පස්සෙදී මෙන්න මේ වන්දනා ක්‍රමටික මේ විදි පරිවර්තනයකට ලක්කිරීම සිද්ධ කරන